गुरुत्वाकर्षण से बल मैं क्वेश्चन एक ही गुरुत्वाकर्षण की उठते ही पिटुआंस दाह से गलन दिखाता है එතකොට පළවෙනි ගාන පළවෙනි ගාන කියනවා අවශ්‍ය විශේෂ ගණන් තියනවා නම් මෙවන්ද ස්කන්ධේ කිලෝග්‍රෑම් 10 6ක් හා 10 5ක් වන වස්තු දෙකක් කිලෝමීටර 1000ක පරතරයකින් පවතී ඒවා අතර හටගන්නා ගුරුත්වාකර්ෂණ බලය සොයන එම වස්තු අතර පරතරය किलोमीटर दह दाह नाम एवा अत्र नाम गुरुत्वाकर्षण बल से गुरुत्वाकर्षण बल से अवस्थ समीकरण यहाँ एम आर वर्ग बल सदी हया किलोग्राम दी मार वर्गे मेन मे दाहे वर्गे दहा वर्गीय दहाय धन तो मे वर्गीय दहाय धन मे कपड़ दान एक मिथर दहाय धन पहा मिथरी ऋण पहाड़ा हयासम हया हम दहाय ऋण पहाड़ दहाय ऋण हया समय बाले बच्चर बाले समझ इला डा मे मात्र गुरुत्वाकर्षण बाले दह दाह गुण एक दस गुण एक ही वेड़ गला परतरे दस गुण एक ही वेड़ गुण बाले ये गुण एक ही अड़ुन आर दह गुण एक ही वेड़ बन मीटर मैंने एक समान पाती था एक या चार बार की इतनी सा अभी तो गाना बोलूँगा ये वेला भी देख के तो किया नहीं वैरी नंबर इसके का नाम इसके किया नहीं तो बता मैंने मैं हायर तो हायर है तो वैरी के लिए उधर हायर है ना हायर बेदान ने बोलूँगा दहाई वर्ग एक एंसी है अरे दह गुण की वेगन मिथन बेदन परतरे वे अरे इट पास देवनी गा इस्कांदे एमसा हतराये मनो इस्कांद देखा मीटर विस्यातर को पारतरे की तब्बा ऐसे उदासीन लक्ष्य सी तो इस्कांदे एमसा इस्कांदे हतराये मन का किरवाना मैं देखा हतर में देखता ना चाहे उदासीन लक्ष्य किरवाना इतने जी मैं पैसे रहती करना बाले ऐसे क्या नाम मैं तीन इस्कांदे मत मामले इतने कैपिटल लेंगे इस्कांदे दागना ये कैपिटल एम इसका दे बात है मैं सिंपल एम ऐसी करना बाल है मैंने में हाथराई एम मेरे पास ऐसी करना बाल है इधर
මෙතන අපිට බල විදිහ ලකුණු කරගන්න පුළුවන් දෙපැත්තම x කියලා කියනවා. මෙතන f දෙක කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන බලය f එකයි නම් මේ දෙන්න අතර තියෙන බලය f එකයි නම් බලයක් ප්‍රයෝග කරන්නේ නැති එක. එහෙම නැත්නම් මේ සම්පූර්ණ බලය බිඳුව වෙන අවස්ථාවේ උදාසීන ලක්ෂයක් ලැබෙනවා. එහෙනම් මේ අතර පරතරය මීටර 24ක් නම් මම ගන්නවා උදාසීන ලක්ෂයේ තියෙන දුර x කියලා. එහෙම වුණත් එහෙම උදාසීන ලක්ෂයේදී මෙන්න මේ x එක සහ f දෙක සමානයි. ඒ කියන්නේ g m m දෙවීම x වර්ගය සමානයි g m වැඩි කිරීම හතරයි මේ දෙක අතර බලය බෙදීම මෙතෙන් x නම් මෙතෙන් 24නේ ඒක වර්ග g m m කියලා නෝ දැන් මේ පැත්තේ තියෙන එක x වර්ගය යහපත් තියෙනවා හතර බෙදීම 24නේ x වර්ගය දැන් එකයට x සමානයි දෙක බෙදීම 24නේ x කියලා ගන්න පුළුවන් දැන් හරස් තුන කරනකොට 2x සමානයි 24නේ x කියලා නේද මේ දෙකේ මේ පැත්තේදී ධනය x වෙනවා ඒ නිසා 3x සමානයි 24යි එහෙම x සමානයි 8යි එහෙනම් උදාසීන ලක්ෂයේ පීඨීම තියෙන්නේ ඔය m ස්කන්ධේ ඉඳන් මීටර 8ක් දුරේ. Too many Ghana. Father, the Arbegin, some part reporting the fears of his country, naming two answers to not cover at that. Ek Kansu of Mother, and a Kansu de Kumadi Netikan, Gurusa Kansan Valleva. Father, the Ghana. ස්කන්ධයෙන්ම අංශ තුනක් තියෙනවා. එකේ අංශුවක් මත අනෙක් අංශ දෙක මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ මේ වගේ ස්කන්ධ සමානයි, මේ අතර තියෙන දුර සමානයි නා. බලයේ විශාලත්වය සමානයි. මේක F නම් මේකත් S. දැන් මේකත් S. මේ බලය F(-)යි තියෙන්නේ. එතකොට මේ හැම අංශුවක් මතම ඇති වෙන්නේ එකම විදිහේ බල ටිකක්. හැම බලයක් F නම් මෙන්න මෙතන එක වස්තුවක් මම මෙතන ඒ කියලා ගත්තොත් එහෙම ඇති කරන්නේ අංශක 60ක කෝණයකින්. මෙතනත් අංශක 60ක, මෙතනත් අංශක 60ක. එහෙනම් මම ගන්නවා ඒ මත සම්ප්‍රයුක්තය. F කියන බලයක් තියෙනවා නම් ඒ මත සම්ප්‍රයුක්තය. R නම් අපිට ගන්න තියෙන්නේ r සමානයි r වර්ගය සමානයි q වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ කියන සමීකරණය. එතකොට මෙතන එකම බලය නිසා f වර්ගය 2 f වැඩි කිරීම f cos θ cos θ කියන භාගය කැපිලා යනවා. එහෙනම් r වර්ගය සමානයි F වර්ගය දෙකයි F වර්ගය cos θ කියන භාගය. එහෙම වුණොත් R වර්ගය සමානයි
තුනයි එක් වර්ගයක් කියලා නෝ. ඒක නා සමානයි. වර්ග මූලයේ දැම්මොත් මූල තුනයි එක්. මෙතන x කියන්නේ අපි දන්නවා මේ ස්පන්දන දෙකක් අතර තියෙන බලය අරන් තියෙන. ඒ නිසා මූල තුනයි t m m බෙදීම r වර්ගය. ඒ කියන්නේ මේ සම්ප්‍රයුක්ත විදිහට එන්නේ මූල තුනයි gm වර්ග බෙදීම sorry gm වර්ග බෙදීම r වර්ගය. ඊළඟට හතරේ කියන සූත්‍රයට හැම අකරගම් තියෙන එක හදන්න. ඊට පස්සේ පස්සෙනික තියෙන උදාසීන ලක්ෂණ පිළිහිටීම අර හැදුවාගේ හදන්න තියෙන නිසා ඒකත් හදන්න. ඒකාකාර වෘත්තාකාර වලල්ල වලල්ල කිස්සන්දේ කැපිටල් එම් වේ එම් සහ ආර් වේ. මෙම වලල්ලේ කේන්ද්‍රයේ සිම්පල් එම් ස්ථන්දයක් ලබා ඇත. වලල්ල මගින් එම් මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය සොයන්න. එතකොට ඔය වගේ එකක කිව්වා මෙහෙම වලල්ලක් තියෙනවා නම් වලල්ලේ ස්ථන්දය එම් නම් මෙන්න මේ සිම්පල් එම් මත බලය අහන කොට මේක ආර් වුණාට ඔක ආර් කියලා තිබ්බට දැන් අපිට කෙලින්ම මෙහෙම බලය සඳහා සමානයි t m m බෙදීම r වර්ගය කියලා ලියන්න පුළුවන්. හැබැයි මෙහෙම ලියගොත් මේක වැරදි. හේතුව තමයි බලය කියන්නේ දෛශික රාශියක්. බලය දෛශික රාශියක් නා. බලය අපිට ගන්න වෙන්නේ මේ දීලා තියෙන විදිහට. මෙතන තියෙන කුඩා ස්කන්ධයක් කරපොත් ඒ ස්කන්ධය නිසා ඇතිවන බලය මේ විදිහට තියෙනවා. ඒ වගේම ඊට සමානව එහා පැත්තේ නම් කුඩා ස්කන්ධයක් හැදුවොත් ඒකට තියෙන බලය මේ පැත්තට තියෙනවා. ඒ වගේම මේ පැත්තේ නම් කුඩා ස්කන්ධයක් හැදුවොත් මෙහෙම තියෙනවා. මේ පැත්තේ කුඩා ස්කන්ධයක් හැදුවොත් මේ පැත්තට තියෙනවා. දැන් අතනම බල ඔය අපි මම හිතන්නේ හතර පැත්තයි. ඒ ඇඳපු හතර පැත්තේ මේ දෙපැත්තේ බල නිසා සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙනවා. මේ දෙපැත්තේ සමාන ප්‍රතිවිරුද්ධ බල නිසා සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. ඔය විදිහට වලන්න පුරාවටම සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. ඒ නිසා මේකෙදි බලය බිඳුවක් වෙනවා. එම් ස්කන්ධය මත බලය බිඳුවක් වෙනවා. අටවෙනි ගාන ගුරුත්වාකර්ෂණ ශේෂයක් තුළ වූ එනම් ලක්ෂයක තබන ලද කිලෝග්‍රෑම් 20ක් මත 20 ස්කන්ධයක් මත හටගන්නා බලය නිව්ටන් 5යි. ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව සොයන්න. අපි ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය g කියන එක එහෙම නැත්නම් e කියන එක ගත්තා f බෙදීම. ඒ කියන්නේ ඒක කිස්කන්ධයක් මත එම ලක්ෂයේදී ක්‍රියා කරන බලය. එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් F කියන්නේ mg. එහෙනම් බලය 5යි. කිස්කන්ධයේ කිලෝග්‍රෑම් 20යි. එහෙනම් g වලදී
एक एन जी क्या है कहाँ पे जी विश्व हाथ रहे नहीं था जी गला के हाथ रहे नहीं था एम एस सी ने देखा क्या था मन सामान ने आप वे विचर करना ना जी गला के ने मीटर एक न्यूटन एम एस सी ने देखा ये मैं ऐसा मीटर ने किलोग्राम एक न्यूटन किलोग्राम में न्यूटन समान जी वाला के इधर बात से एक ही तब वाला तो किलोग्राम पांच किस्ता ले मत हाथ करना बाले है ना किलोग्राम पांच मत बाले एक समान है कहाँ रह गई थी मैं हाँ तो नहीं थी एक समान एम जी तो मैं आदेश करा ये क्या नहीं एक साइड का समान देखा ही कहाँ नहीं होता कैसे सुन देखा ही पाई नहीं होता ඊළඟට අට හැදුවනේ නවය ලක්ෂාකාර කිලෝග්‍රෑම් 100 ක ස්කන්ධයක සිට ඵලණයේ 0.1 ඊළඟ 10යි විස්සයි සීයයි අනන්තය දුරක් ඇත ලක්ෂවල ගුරුත්වාකර්ම ශේෂ තිවරතා අපට දී සමානයි බලය දීලා නැති නිසා දීයෙන් බෙදී මාර් වර්ගය ඵලයනයකට අදාළව සී එක කියන්නේ ස්කන්ධය දී වැඩි කිරීම සී බෙදීම इसका में भी लेने फिर दूसरा बिंदु है बिंदु वाले के नेक बिंदु में बिंदु लोकु संख्या वाक बिंदु में बिंदु तो तेरे अनंत है लक्षा का रिश्ता नहीं था लोकु संख्या वाक बिंदु में बिंदु तेरे अनंत है දෙවෙනි එක 10ක් නම් g දෙක 10ක් තුනේ නම් g වැඩි කිරීම 100 බෙදීම 10 වර්ගය ඒ කියන්නේ g වල සමානයි ඊළඟට g 3 කියලා ගත්තොත් g වැඩි කිරීම 100 බෙදීම r වර්ගය කියන්නේ 20 වර්ගය ඒ කියන්නේ සිය බෙදීම 400 සිය බෙදීම 400 කියන්නේ ජී බෙදීම 4යි සියක් දුරින් තිබ්බොත් ජී 4 සමානයි ජී වැඩි කිරීම 100 බෙදීම 100 වර්ගය 100 එකට මේ වර්ගයක් හැදලා ගියා ඒ කියන්නේ ජී බෙදීම 100යි පස්සෙන් අනන්තයෙන් තිබ්බොත් දී පහ දී වැඩි කිරීම 100 බෙදීම අනන්තයේ වර්ගය කියනකොට කොහොමද අනන්තයයි අනන්තයෙන් බෙදෙනවා නම් විශාල සංඛ්‍යාවකින් බෙදෙනවා නම් ඕනම සංඛ්‍යාව විශාල සංඛ්‍යාවකින් බෙදෙනවා උත්තරේ බිඳුවයි
දහවෙනි ගාන සෞදි සදාස්ත්‍රයේ තීර සමාධි ස්කන්ධයෙන් 2යිම් 3යිම් 4යිම් 5යිම් 6යිම් අක්ෂාකාර ස්කන්ධ තබා ඇත එහෙනම් සෞදි සදාස්ත්‍රයේ මම අක්ෂාකාර ස්කන්ධ 6ක් තියෙනවා लक्ष्य गुरुताकरण शेष लक्ष्य गुरुताकरण शेष මම ගන්නවා මෙන්න මේක නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය කියන එක. ශේෂ තීව්‍රතාව ගත්තොත් එහෙම මේ පැත්තට තමයි මෙතන තියෙන්නේ. මේකෙන් මේ පැත්තට තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව මේ පැත්තට මේ කියන මේකට මෙන්න. ඒ කියන්නේ මේ කිලෝ මේ 6m නිසා මේ පැත්තට 3m නිසා අරගත්ත. අපි දන්නවා දැන් ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය දෛශිකයක්. දෛශිකයක් නිසා මේ දෙක නිසා කියන සංප්‍රයුක්තම නිකන් හදලා බලනවා. නිකන් හදලා බලනවා. එතකොට ඒ සංප්‍රයුක්තයේ විදිහට එන්නේ g එහෙම නැත්නම් අපි b කියලා ගන්න පුළුවන්. g m බෙදීම වර්ගය. sorry. e බෙදීම r. g m බෙදීම r වර්ගයෙන් එන්නේ. එතකොට මම ගන්නවා මේ පැත්තට තමයි e එක. ශේෂ තීව්‍රතාවය e එකයි. මේ පැත්තට e දෙකයි. ඒ නිසා මම මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් e එක හා e දෙකේ සම්ප්‍රයුක්තය ගන්නත් වෙනවා. එතනින් එන්නේ සමානයි. මේ පැත්තට වැඩි කියලා කොහොමද තේරෙන්නේ? මෙතන 6m. ඒ නිසා g 6m බෙදීම මේකේ අරයන්නම් ගත්තොත් මම r කියන හැම අරයක්ම සමානයි. r වර්ගය. ඊළඟට ඒකෙන් අඩු කරන්න ඕනේ නම් g වැඩි කිරීම 3m බෙදීම r වර්ගය. දැන් මෙතනින් g m බෙදීම r වර්ගයක් ඉවතර ගත්තොත් 6 ඍණ 3 කියන්නේ සම්ප්‍රයුක්ත විදිහට එන්නේ 3යි g m බෙදීම r වර්ගය. ඒ කියන්නේ මොකක්ද උනේ මේ දෙපැත්තේ තියෙන ස්කන්ධ දෙක අඩු වෙලා ඒකෙන් තමයි ආවේ සම්ප්‍රයුක්තය. දෙපැත්තේ ස්කන්ධ දෙක අඩු වෙලා ඒකෙන් තමයි සම්ප්‍රයුක්තය ආවේ. එහෙනම් බලන්න මේ ස්කන්ධ දෙක මේ දෙක අතර සම්ප්‍රයුක්තය තියෙන්නේ මෙහෙට නම් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය මේ සමානයි. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය මේකට සමානයි. මොකද බල සමාන්තරත්වයේ ගන්නවා. ඒ කියන්නේ ඒකට සමානයි කියන්නේ ඒ මේ දෙපැත්ත දෙකින් එන්නේ 3යි. එහෙනම් මේ මත ශේෂ තීව්‍රතාවය. ඕ මත ශේෂ තීව්‍රතාවය ඒ කියන්නේ 6යි
සම්පූර්ණ ගන්න දී මම හදා හදා හිටියේ නෑ වෙනම ලිව්වේ නෑ එහෙම ගන්න පුළුවන් බල සමාන්තරයේ දාන්න දෙවෙනි දෙකේ අර විතරේ නා සම්පූර්ණ देवनी के आना एक देखे आना मां अक्षय मात्र कैपिटल में निष्कांड है तब उम्मीद है ए मात्र गुरुत्वाकर्षण बाले को मानना नहीं ए मात्र गुरुत्वाकर्षण बाले की आनी एक समान है जो एम की ऐसा वे की वाला भी एम की आनी कैपिटल में नाम जी की आनी तुम्हारी जी एम बेदी मार वार गया तुनाई जी एम एम बेदी ना आर वार की किरदार में होगा सही पर एक ही पहले इनको तो साय है धन पहले इनको तो हाँ अरे मेके मेतना तुनाई मेतना हाया ही मेतना तुनाई एक जातो तीन हैं मै पैसे सेस्ट चूरता आवे मैंने मै भी देना जी हाया ही मेडी केरी मेके जी बेदी मार वर्ग है हाया ही मेडी केरी में हाया ही बेदी में आर वर्ग के केरा जैसे मै पैसे तेरे सेस्ट चूरता आवे ये लेटर किया ने केनो आ जी तुनाई एम बेदी मार वर्ग के मेरे के සම්පූර්ණ විදිහට ගන්නකොට gm බෙදී මාර වර්ගය 6 වෙන 3 කියනවා. ඒ කියන්නේ 3යි gm බෙදී මාර වර්ගය කියනවා. ඒ කියන්නේ බලන්න එතන ආපු දෙකේ මෙන්න මෙතන 6යි මෙතන 3යි නිසා මේ දෙක ඒකරේඛීව තියෙනකොට මෙන්න මේ ඕලක්ෂය මත ශේෂ තීව්‍රතාවය සම්පූර්ණේ ලැබුණේ. මේ 6න් 3ක් අඩු වුණාම ඒකයි gm බෙදී මාර වර්ගය කියන්නේ. එහෙනම් මේකෙන් මේක අඩු වෙලා තමයි මෙයාට ආවේ. ඊට පස්සේ මෙන්න මේ ස්කන්ධයයි. මේ ස්කන්ධය කලකනකොට මේ දෙකේ සම්ප්‍රයුක්තයේ තියෙන මේ වැඩි පැත්තනේ. එහෙනම් ඒකත් 4න් 1ක් අඩු කරපුවාම ඒකත් 3යි 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 මාරවල. මං එනතරාම ඒ 3ක් කියලා යන්නේ. ඊට පස්සේ මෙතන 2යි. මේ 5යි කලකනකොට 5යි 2 අතර මේ පැත්තට තියෙනවා 3ක්. මේ පැත්තට තියෙනවා 3ක්. मम की बल तुना बल देखने बल देखा अभी मेक संप्रत दैशिक सामान बल के लगते संप्रति मेकिन लगे එතකොට මේක හැටියට මෙතන අංශක 60 ඉනවා මෙතනත් අංශක 60 ඉනවා මේ තියෙන්නේ සමපාත ත්‍රිකෝණය ඒ කියන්නේ මෙතන එන සම්ප්‍රයුක්තය සමාන වෙනවා F අපිට මේ සම්ප්‍රයුක්තය සමාන සම්ප්‍රයුක්තය F සමාන වෙනවා කියන්නේ සම්ප්‍රයුක්තය F සමාන වෙනවා කියන්නේ මේ දෙකේ විශාලත්වයට සමානද සම්ප්‍රයුක්තයේ අංශයක කිසිම තිබුණොත් එතකොට ඒ වගේ වෙනවා මෙන්න මෙතන තියෙන මේ බලයන නැත්නම් මේ ශේෂ තුරතාවේ මේ පැත්තට තියෙන ශේෂ තුරතාවේ විශාලත්වයේ 3 බැගින්ම තියෙනවා නම් ඒක සම්ප්‍රයුක්තයේ 3යි සහ මෙතනින් තව ක්‍රියාත්මක කරන තව එකක් තියෙනවා 3 ඒ නිසා සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ වගේ දෙකක් 3යි gm බෙලි මාරවලුයි දෙකක් එහෙනම් ඒ නිසා
स्कंदे एमो एकाकार कांग्य अरे आर्वन एकाकार कांग्य अरे आर्वन अर्धवृत्त वेदन आकार नवायत इम अर्धवृत्त केंद्रीय गुरुत्वाकर्षण शेष तीव्रता उपकोण इतना गुरुत्वाकर्षण शेष तीव्रता मिनिमी पर जीवल दिशा हेतु मे पर मे पर कपिलानवा ඒකනේ මෙතන මෙහෙට තියෙන එක මේ පැත්තට තියෙන එක කැපිලානවා ඊළඟ මේ පැත්තට එන එක ඒ දෙකේ සම්ප්‍රයුක්තයක් ලැබෙනවා තව ඊට අමතරව මෙතනින් එන එක එන දෙකේ සමානව දෙපැත්තේ එන අතර හිතන්න මෙතන දෙපැත්තේ මිස්සෙන එකම ප්‍රමාණය ඒ දෙකේ සම්ප්‍රයුක්තය උඩට යනවා තව මෙහෙම ගත්තොත් ඒ දෙකේ සම්ප්‍රයුක්තය උඩට යනවා එහෙනම් මේ හැම එකම සම්ප්‍රයුක්තය මේ දෙකේ නැතුව අනිත් ඒ කියන්නේ මෙතනයි මෙතනයි නැතුව අනිත් හැම එකම සම්ප්‍රයුක්ත දිශාව ඉහළට හිටිනවා සමාන බල දෙක සම්ප්‍රයුක්ත ඉහළට හිටිනවා එතකොට ශේෂ තීව්‍රතාවල මං කියන්නේ මෙන්න මේ කොටසේ යම් විශාලත්වයක් එනවා මේ කොටසේ යම් විශාලත්වයක් එනවා මේ කොටසේ යම් විශාලත්වයක් එනවා ඔන්න ඔය විදිහට එනකොට ඒක හරියටම සමානයි ඒක පැහැදිලි කිරීමක් තියනවා කියලා දෙන්නම් ඒක පස්සේ ඒක හරියටම සමානයි මේකේ වෘතේ නැත් අර්ධ වෘත ස්කන්ධේ කැපිටල් එම් කියනවනේ අනේ කැපිටල් එම් ස්කන්ධේ නම් ඒ කැපිටල් එම් ස්කන්ධය හරියටම මෙන්න මෙතන තියනවා වගේ සමානයි මේ විදිහට සම්ප්‍රයුක්ත ටික උඩට යන නිසා මේ සම්පූර්ණ කොටසේම ශේෂ තීව්‍රතාවය අපිට ගන්න පුළුවන් මෙන්න මේ ස්කන්ධය මෙතන තියෙන එක හිතා ඒ නිසා ශේෂ තීව්‍රතාවය වෙන ඕකට අදාළව ජීව ලග්ය G එම්බෙදීම කැපිටල් R වර්ගය කියලා ගන්න පුළුවන් ඒක තියෙන ඉහළ एक संप्रयुक्त मेतन एक मुड़ी मेतन तीन मत के मैं गाने एक गाने की අර මේ වගේ එකක ගත්තේ මේ පැත්තට තියෙන G නම් කියලා. එතන මේ පැත්තට තියෙන G හරි F හරි කියලා බලය ගත්තා F ගත්තා. දැන් චුරතාව ගත්තා නම් G ගත්තා. එතකොට මෙහෙම තියෙන කොටසක මේ පැත්තට ගත්තෙත් ඒ කොටසට අදාළ ස්කන්ධය මෙතන තියෙනවා කියලා හිතන්න. මේ කොටසට අදාළ ස්කන්ධය ඒ කොටසේ හරි මෙතන තියෙනවා කියලා හිතන්න. එහෙම තමයි ගත්තේ. හරි. ඊළඟට मत हटगना गुरुत्वाकर्षण बल अर्ध वृत्ताकार अर्ध वृत्ताकार මේ වගේ කම්මනේ කොහොම එක කේන්ද්‍රය තියනවලු සිම්පලෙන් ස්කන්ධය අරයා මෙතන සමාන කැපිටල් එම් කියන එහෙනම් ඒ වුණොත් මේ පැත්ත තමයි ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන්නේ ඒ සමානයි G M M බෙදීම R වර්ගය ඔච්චරයි